සියලු දෙනාටම සුබ දවසක්. ඔබේ නිරෝගී ජීවිතයට වැදගත් වන ඔසුපැලයක් ගැන විස්තරයක් තමයි අදත් මේ වීඩියෝවෙන් අරගෙන ආවේ. මේ ඔසුපැලය ඔබේ ගෙවත්තේ ඔබට නිතරම හමු වෙන පැලය. ඒ තමයි මොනර ගුඩුම්බිය. මේ පැලයට මේ නම ලැබුණේ මේ පැලවල මල් පිපුනම ඒ මල් පොකුර හරියට මොනරෙකුගේ හිස මුදුනේ තියෙන ශිඛාව වගේ. හරිම ලස්සනයි. ඒ නිසා තමයි මේ ශාකයට මොනර කුරුම්බිය කියන්නේ. සුදු පාට හා දම් පාට මල් පිපෙන වර්ග දෙකක් තියෙනවා. සමහර විට ඔබ මේ පැලේ වල් පැලයක් විදියට ගලවලා විසි කරන්න නැති ඕන තරම්. ඒත් මේ පැලෑටි ඖෂධ ගුණ ඔබ දැනගත්තට පස්සේ නම් ආයෙ මේ පැලේ ගලවලා විසි කරන එකක් නැති වෙයි. අපි දැන් බලමු මේ මොනර කුරුම්බිය වල ඇති ඖෂධීය ගුණ මොනවද කියලා. විශේෂයෙන්ම මොනර කුරුම්බිය වල අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ දවස්වල මේ වසංගතයෙන් ප්‍රවේශම් වීමටත් ඔබට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ඉහළ නැංවීමට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ ඖෂධ පැලෑටිය. ඒ සඳහා ඔබට පුළුවන් මොනර කුරුම්බිය කැඳ වෑංජනය හරි මලවල හරි ආහාරයට ගන්න. ඒ වගේම ලේ පිරිසිදු කිරීමේ හැකියාවක්ද මොනර කුරුම්බිය සතුව පවතිනවා. ඒ වගේම රතු රුධිර සෛල වර්ධනයත් රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ නැංවීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම පාණ්ඩු රෝගයේ හෙවත් සාමාන්‍ය විහාරය කියන ලේ අඩුකමටත් හොඳයි මේ මොනර කුඩුම්බිය කැඳ. ඇඟනිවීමේ හෙවත් සිසිල් කිරීමේ හැකියාවක් මේ ශාක්‍ය තුළ තියෙනවා. තෙම් ගෙඩි වගේ තත්ත්වයකදී මේ ගහේ පංචාංගයම තැම්බූ ජලයෙන් උගුර ශෝධනයකින් තෙම් ගෙඩි ඉක්මනින් අඩු වෙලා යනවා. නින්දන වෙන රෝගීන්ටත් මොනර කුඩුම්බිය යුෂ මේස හැඳි එකක් පමණ හිසට දැමීමෙන් ගුණ ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුත්‍රාශ හා පිත්තාශ ගල් දිය කරන්නත් පුළුවන්. ඒ වගේම මොනර කුඩුම්බිය තම්බා බීමෙන් මුත්‍රා වැඩි කරන ගුණය ලැබෙනවා. මුත්‍රා දැවිල්ල ඇති අයටත් මොනර කුඩුම්බිය තම්බාගත් වතුර හෝ මොනර කුඩුම්බිය යුෂ පානයට දීම ඉතාම සුදුසුයි. තුවාලවල මස් ලියලීම සඳහාද මොනර කුඩුම්බිය ඉස්ම භාවිතයට ගන්නවා. ඒ වගේම පර්ශ සහ පණු රෝග ඇති අයටද ආහාරයට ගන්න පුළුවන් ඉතාම ගුණදායි ආහාරය. උණ අවස්ථාවලදී මොනර කුඩුම්බිය මුලක් හිසේ මැන තැබීමෙන් උණ බැසීමට හේතු වෙන බවද පැවසෙනවා. උණ රෝගයේදී මේ යුෂ යොදා සකස් කරගත් තෙල්ද උණ බැසීමට යොදා ගන්නවා. ඒ වගේම අත්පාවල ඉදුමුණ කැක්කුම් වලට මොනර කුඩුම්බිය පැලෑටි අඹරලා ආලේප කරනවා. අලුහම් වැනි රෝගවලටත් මොනර කුඩුම්බිය යුෂ මිරිකා ආලේප කිරීමෙන් අලුහම් සුව කරගන්න පුළුවන්. මොනර කුඩුම්බිය ආහාරයට ගැනීමෙන් හොඳින් දහඩිය පිටවීමේ හැකියාව ලැබෙනවා. මේ නිසා දද කුෂ්ඨ ඇති අයට ආහාරය ගැනීමට ඉතා හොඳයි. පණු රෝගවලටත් හොඳයි. ඒ වගේම ඇස් දැවිල්ල, ඇහෙන් කබ කඳුළු ගැලීම, ඇස් රතු වීම වගේ අවස්ථාවලදී මොනර කුරුම්බිය මල් තම්බාගත් වතුරෙන් ඇස් හා මුහුණ විටින් විට සේදීමෙන් සුවය ලබා ගන්න පුළුවන්. වර්තමානයේ එළවලු පළතුරු වර්ග සඳහා යොදන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් අප ආහාර ගන්න වේල් සමග මෙම විෂ රසායනික ශරීරගත වෙනවා. එෙහිදී අක්මාවට සිදුවන හානිය මොනර කුරුම්බිය කැඳපානි කිරීමෙන් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම සිංගමාල වුණ හැදුන අයටත් මොනර කුරුම්බිය කැඳ බොහොම හොඳයි. එෙහිදීද අක්මාව ආරක්ෂා කරගන්නවා මේ මොනර කුරුම්බිය වල ඇති ඖෂධ ගුණය. ඒ වගේම ලස්සන වෙන්න ආසයටත් මේ ගොඩක් වැදගත් වෙනවා. ඒ තමයි සමේ දුර්වර්ණතාවයෙන් ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා පොල් කිරි යොදා පිසගත්ත මොනර කුඩුම්බිය වෑංජනය ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම එයින්ම ශරීරයේ දැවිල්ල හා පිද්දෝෂත් සමනය වෙනවා. ඉතින් බලන්න මේ මොනර කුඩුම්බිය පැලෑකිය තියෙන ඖෂධීය ගුණ මොන තරම්ද කියලා. මේ වගේ වටිනා ඖෂධ පැලෑකි අප අතරින් ඈත් නොවි රැක ගැනීම අපි හැමෝගෙම වගකීම. ඒ නිසා මේ පැලෑකි ඔබේ ගෙවත්තට එකතු කරගන්න. ඒ වගේම යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍ය උපදෙස් ගන්නාතුරු අද්භේතක් විදියට ඉහත ප්‍රතිකාර ගත්තර කමක් නැහැ. නමුත් දිගටම කරන ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් මතව ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම ඔබට අසනීපයක් නැතත් සතියකට හෝ දෙකකට සැරයක් මොනර කුඩුම්බිය කැඳ වෑංජනය මැල්ලුම ආහාරයට ගැනීම ඔබගේ නිරෝගී භාවයට ගොඩක් හේතු වෙනවා. ඉතින් මේ තොරතුරු ඔබට වැදගත් කියලා හිතෙනවා නම් අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල්ල එකක් ක්ලික් කරන්න. ඉතින් දිනාටම සුබ දවසක්.